आज बंद होते कदकरान सर में मुनवाहन वादने द अपि में दावसले एक हुवटे वैडे ते एक यायटे वैडे एक दिगटे वैडे मुनाद पुते करने वैडे प्रश्न पत्र लिए नवा रचना लिए नवा पास पेपर्स दिए नवा पंती यानवा स्कूल यानवा एकी मिकी नोकी सियलु वैडा अपि करना ऐयो योक्कुम करान अपट लोकु इलाक्यक् तियेनवा मुकद्द इलाक्य शिष्यत्व विभागे समाप्तिय ओ एक हुंद इलाक्यक् पुते ए इलाक्येट यन्न अपि वैड करन्न ओनि हैबै ए वैड कराद्दि मेन्न मे कारणावत् मतक तियागन्न ओनि दैन पुते अपि तदिन वहिन दवसक इस्कोलेट यद्दि कुडयक् पाविच्चि करन එතකම දැඩි හිරු රස්නිය තියෙන දවසක දවල් වෙද්දි කුඩයක් පාවිච්චි කරනවා නැත්තම් තොප්පියක් පාවිච්චි කරනවා කුමන හෝ ආවරණයක් දාගන්න ඒත් එක්කම දැඩි සුළඟක් ආවොත් අපි ඉක්මනට අපි S2 වහගන්න ඇයි ආරක්ෂාවට බේරෙන්න ඒ කියන්නේ පුතේ අපිට හැමදේම එකම විදිහට ඉන්න බෑ අපි වෙනස් වෙනවා ඒ අවස්ථාවට ගැළපෙන විදිහට වෙනස් වෙනවා. එහෙම වෙනස් වුණොත් තමයි අපට පැවැත්මක් තියෙන්නේ. වැස්සෙන් ආරක්ෂා වුණොත් ලෙඩ හැදෙන්නේ. නේද? සුළඟින් දූවිල්ලෙන් ආරක්ෂා වුණොත් ලෙඩ හැදෙන්නේ. අපි එහෙම වෙනස් වෙන්නේ පුතේ අපේ ආරක්ෂාව සඳහා. එහෙනම් මතක තියාගන්න. ඕක තමයි පුතේ ලෝකේ සත්‍ය. හැමදේම හැමෝටම එකම විදිහට ජීවත් වෙන්න බෑ. विनाश विनो ये विनाश विना ये तमाई मेलो के कवदाहरी रैकिन आरक्षा विन कवदावत मेलो के पुते लोकुमा के ना रैकिन नितने फोडीमा के ना रैकिन नितने विनाश विम हमुवे विनाश वन के ना पमनाई आरक्षा विन ऐनिसा अपटान्ने विनाश विमे हैकियाव कोहमदे विनाश विन्ने कीन अवबोधयती एन्नो ඒ වෙනස් වීම ඉගෙන ගන්න තමයි ඔයයි මමයි මේ සූදානම් වෙන්නේ. එහෙනම් බලන්න පුතේ අපට අද තියෙන ගාන 2007 වර්ෂයට දින 365ක්ද 2008 වර්ෂයට දින 366ක්ද ඇත. 2007 වර්ෂයේ ජනවාරි 1 සඳුදා දිනයක 2008 වර්ෂයේ ජනවාරි 1 අඟහරුවාදා දිනයේ ඒ අනුව 2009 ජනවාරි 1 වන්නේ ඔන්න අපි තොරතුරු එක සැරයක් කියව ගත්තා දැන් ඇට්ලස් සිප්පුදාන පාඩම් මාලාවේ ඉන්න මගේ පොඩිත්තු ටික දන්නවා ඊළඟට අපි මොකද්ද කරන්නේ කියලා ඊළඟට අපි කලබලයක් නැහැ හදිස්සියක් නැහැ පියවරෙන් පියවර ගාන කියවලා අපට වැදගත් තොරතුරු ටික හොයා ගන්නවා බලන්නකෝ 2007 වර්ෂයට දින 365ක්ද මගේ පුතේ මෙන්න දින 365ක කතාවක් තියෙනවා දින 365ක් තියෙනවා නම් ඒ අවුරුද්ද මොන අවුරුද්දක් දින 365ක් තියෙනවා නම් ඒ අවුරුද්ද පුතේ ඔව් අපි දන්නවා සාමාන්‍ය අවුරුද්දක් නැත්තම් अधिक अवरुद्धक नोवे अधिक अवरुद्धक नोवे नहीं दवास तुंसी यह टप हाई नहीं थी इन्हें इतना दें मागे पुता आला दानना वा तावर हासा मुकाद्दे अधिक अवरुद्धक नोवे नाम अवरुद्ध पटान गान न दावसेन में मुकाद्दे वेन्ने पुते इवरे वेना वा एक ही वे अधिक अवरुद्धक नोवे नांग जनवरी एके न दावस දෙසැම්බර් 31ක් ජනවාරි 1 බදාදා නම් දෙසැම්බර් 31ක් බදාදා. ඇයි ඒක අධික අවුරුද්දක් නොවන නිසා. නේද? එන අධික අවුරුද්දක් නොවේ අපි හිතමුකෝ ජනවාරි 1 සඳුදා කියලා. රයිට්? ඔන්න ජනවාරි 1 සඳුදා. එහෙනම් පුතේ දෙසැම්බර් 31ක් අවද්ද? සඳුදා. අධික අවුරුද්දක් නොවේ. ඊළඟ 2008 වර්ෂයට දින 366ක් මගේ පුතේ දින 366ක් තියෙනවා
ඒ මොන අවුරුද්දක්ද? දින 366ක් එන්නේ. ආ දින 366ක් හයක් එන්නේ පුතේ අවුරුදු 4කට සැරයක් එන අධික අවුරුද්දක්. එහෙනම් දින 366ක් තියෙනවා නම් ඒ අවුරුද්ද මොන අවුරුද්දක්ද? අධික අවුරුද්දක්. එතකොට අධික අවුරුද්දක් නම් මොකද වෙන්නේ? පටන් ගත්ත දවසට වඩා එකක් වැඩියෙන් තමයි ඉවර වෙන්නේ නේද? එහෙනම් අපි හිතමුකෝ ජනවාරි 1 සඳුදා කියලා. එහෙනම් දෙසැම්බර් 31 සඳුදා නෙමේ කවද්ද පුතේ? අඟහරුවාදා. පටන් ගත්ත දවසට වඩා එකක් වැඩි වෙනවා. ඔය ටික පැහැදිලිද? නෑ නෑ ආයසරයක් පැහැදිලි කරලා දෙන්නම්කෝ. බලන්නකෝ මගේ පුතේ. දින 365ක් තියෙනවා නම් ඒක අධික අවුරුද්දක් නෙවෙයි. අධික අවුරුද්දක් නෙවෙයි නම් මගේ පුතේ අවුරුද්ද පටන් ගන්න දවසෙන්ම ඉවර වෙන්න ඕන. ඒ කියන්නේ ජනවාරි 1 සඳුදා නම් දෙසැම්බර් 31ත් සඳුදාම තමයි. ඇයි අධික අවුරුද්දක් නොවන නිසා. ඊළඟට දින 366ක් තියෙනවා නම් ඒක අධික අවුරුද්දක්. දින 366ක් තියෙනවා නම් මොන අවුරුද්දක්ද? අධික අවුරුද්දක්. අධික අවුරුද්දක් නම් මොකද වෙන්නේ? පටන් ගත්ත දවසට වඩා එකක් වැඩියෙන් ඉවර වෙන්නේ. පටන් ගන්නෙ ජනවාරි 1 සඳුදා නම් ඉවර වෙන්නේ දෙසැම්බර් 31 අඟහරුවාද. එහෙනම් එන්නේ ගානට. 2007 වර්ෂයේ ජනවාරි 1 සඳුදා දිනයක. ඔන්න පුතේ අපට කියනවා 2007 වර්ෂයේ ජනවාරි 1 කවද්ද? සඳුදා. ඊළඟ කියනවා 2008 වර්ෂයේ ජනවාරි 1 අඟහරුවාදලු. ආ 2007 අවුරුද්දේ ජනවාරි 1 සඳුදලු. එහෙනම් 2008 අවුරුද්දේ ජනවාරි 1 කවද්ද? අඟහරුවාදලු. ආ දැන් මට කියන්න පුතේ 2008 ජනවාරි 1 අඟහරුවාද. එහෙනම් මේ ජනවාරි 1ට කලින් දවසේ කියන්නේ දෙසැම්බර් 31 නේ මොන අවුරුද්දේද? 2007 කවද්ද? ඒත් සඳුදා. හරිනේ පුතේ 2007 අධික අවුරුද්දක් නොවේනේ. ඔන්න පටන් ගත්ත දවසෙම ඉවර වුණා. පැහැදිලි නේද? 2007 අධික අවුරුද්දක් නෙමෙයි. ඒ කියන්නේ දින 365යි තියෙන්නේ 2007ට. ඒතොර ජනවාරි 1 සඳුදා දෙසැම්බර් 31ත් සඳුදා. එහෙනම් 2008 ජනවාරි 1 අඟහරුවාද. මෙන්න 2008 කියලා කියන්නේ මොන අවුරුද්දක්ද පුතේ? දින 366ක් තියෙන අධික අවුරුද්දක් නේ. අපි දන්නවනේ. එහෙනම් ජනවාරි 1 අඟහරුවාද නම් 2008 දෙසැම්බර් 31 කීයද අඟහරුවාද වෙනවද? නෑ. එහෙනම් මේ පටන් ගත්ත දවසට වඩා එකක් වැඩි වෙනවා. එහෙනම් පටන් ගන්න අඟහරුවාදාගෙන් එහෙනම් දෙසැම්බර් 31 කවද්ද පුතේ? බදාද. එහෙනම් ඊළඟට එන්න ඕනේ 2009 ජනවාරි 1. දෙසැම්බර් 31 බදාද නම් ජනවාරි 1 කවද්ද මගේ පුතේ? බ්‍රහස්පතින්දා. කවද්ද? බ්‍රහස්පතින්දා. බලන්න උත්තරේ අපි පියවරෙන් පියවර පියවරෙන් පියවර ගිහිල්ලා උත්තරේ හොයාගත්ත ලස්සන. ඒක තමයි පුතේ ජයග්‍රහණය කියලා කියන්නේ. එක පාරම ඇවිල්ලා ගොදුර හොයාගන්නේ නැ උකුස්සවත් රාජාලියව. ටිකෙන් ටික කිට්ටු කරලා එයාගේ ඇස් මට්ටමට හරියට ඉලක්කය අරගෙන එයාගේ සියලුම ශක්තිය යොදවලා තමයි ගොදුර ඩැහැගන්නේ. ඒ වගේ තමයි ගාන කියවපු ගමන් දඩින් බිඩින් දොඩන් කියලා උත්තරේ හොයන්නේ නැ. අර තියෙන සියලුම තොරතුරු කල්පනාකාරීව බලලා අපි දන්න සියලුම දැනුම භාවිතා කරලා අපි නිවැරදි උත්තරේ හොයාගත්තා. බලමු 2007 ජනවාරි 1 සඳුදා. එයා අධික අවුරුද්දක් නොවේනේ. එහෙනම් දෙසැම්බර් 31ත් සඳුදා. ඊළඟට එනවා 2008 ජනවාරි 1 අඟහරුවාද. මෙයා අධික අවුරුද්දක්. ඒ නිසා 2008 දෙසැම්බර් 31 බදාද. එහෙනම් 2008 දෙසැම්බර් 31 බදාද නම් ඊළඟට එන 2009 ජනවාරි 1 කවද්ද පුතේ? බ්‍රහස්පතින්දා. එහෙනම් අමාරුයි අමාරුයි කිව්වට ගණිත ගැටලු අමාරුත් නෑ නේද?
ඔව් අමාරු වෙන්නේ නෑ පුතේ කටුකොලේ පාවිච්චි කරලා පියවරෙන් පියවර ගාන හදන් ගිය ඒ නිසා ඔන්න විභාග ශාලාවට ගිහාම මගේ පුතාට මේ සියලු කරුණු හොඳට මතක් වෙනවා අපි කතා කරපු සියලුම කරුණු විභාගේ තියෙනවා ඒ නිසා ජයග්‍රහණයේ ස්ථිරයි ඔයාට ජයග්‍රහණයේ ස්ථිර කරන්න මේ වගේම ශක්තියක් වෙන්න බොහොම ආදරණීය පාඩමක් අරගෙන හෙටත් අපේ වෙලාවට අපි අපේ ලෝකෙදි මුණ ගැහෙනවා ඒ ඇට්ලස් සිප්පු දාන පාඩම් මාලාව තුලින් හැබැයි පුතේ මම එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ ආයිබෝවන්.